ශ්‍රීලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර තියෙන ටෙස්ට් තරගාවලියේ වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න වැඩිම කඩුල්ලාභී වේග පන්දුයවන්න වගේම වැඩිම කඩුල්ලාභී දඟ පන්දුයවන්න ක්‍රීඩා කරනවා. කොමුණත් රංගන ක්‍රීඩා කරන්නේ පළවෙනි ටෙස්ට් තරගයේ විතරක් නිසා තරගාවලියේ ඉතිරි තරගවල ක්‍රීඩා කරන පන්දුයවන්න අතරේ වැඩිම අද්දකින් තියෙන පන්දුයවන්න විදියට තරගයකින් තොරවම පත් වෙන්නේ එංගලන්ත වේග පන්දුයවන්න ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්. ඇන්ඩර්සන් තරගාවලියට කලින් මාධ්‍යයක මේ තරගාවලිය ගැන කතා කරලා තිබුණා. මේ එංගලන්ත වේග පන්දුයවන්න කියන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න ලැබෙන්නේ කොතනද කියන දේ නොහිතා තමන් ලැබෙන හැම අවස්ථාවකම ආසාවෙන් බාර ගන්නවා කියලා. වේගවත් තනතිරිවල සෙල්ලම් කරන එක ලේසි තමයි. හැබැයි මේ වගේ අභියෝගයක් ලැබුණම ඒකත් බාර ගන්න කැමතිමම ගොඩක් ආසාවෙන්. මොකද මම වගේම බ්‍රෝඩ් දැන් සීමිත පන්දුවාර තරඟ සෙල්ලම් කරන්නෙම නැහැ. ඉතින් ටෙස්ට් තරඟ අතරතුරේ ලොකු විරාමයක් තියෙනවා. ඒ නිසා ලැබෙන හැම ටෙස්ට් තරඟයක්ම ක්‍රීඩා කරන්න සූදානමින් තමයි අපි ඉන්නේ. තරඟවලියේ ආරම්භයට කලින්ම ඇන්ඩර්සන් කියන්නේ මේ තරඟවලියේ තමන්ගේ අවසන් ශ්‍රී ලංකා සංචාරය වෙන්න පුළුවන් කියලා. මමයි ලංකාවට ක්‍රිකට් සංචාරයක් නොවෙන්න තියෙන ඉඩ වැඩි. මේක ගොඩක් වෙලාවට මගේ අන්තිම ශ්‍රී ලංකා සංචාරය වෙයි. අතරම ශ්‍රී ලංකාවට එනවා කියන්නේ මම ගොඩක් ආස ගමනක්. ඒ නිසා මේ සංචාරයේ උපරිමය කරලා ගොඩක් හොඳ මතකයක් කියන්න තමයි අදහස තියෙන්නේ. ශ්‍රී ලංකා තනතිරිවල අඩු සහයක් ලැබුණත් අත්දැකීම් එක මොනවා හරි වෙනසක් කරන්න පුළුවන් කියලා තමයි මේ ප්‍රවීණ වේග පන්දුයවන්න කියන්නේ. කවුරුත් දන්නා දේ තමයි මේ තනතිරිවල වේග පන්දුයවන්නට ලේසි වෙන්නේ නැහැ කියන එක. කොහොම වුණත් මම හිතන්නේ අපිට වේග පන්දුයවන්න විදියට අලුත් පන්දුවෙන් තරගයේ වෙනසක් කරන්න පුළුවන් ඕනෑම තනතිරිල්ලක. කොහොම වුණත් දඟ පන්දුයවන්නට කරන්න පුළුවන් දේ වැඩි. ඒ නිසා අපේ කණ්ඩායම දඟ පන්දුයවන්නන්ගේ ලොකු ශක්තියක් එක්ක මේ සංචාරයට එන්නේ. එංගලන්ත කණ්ඩායමේ පසුගිය කාල ප්‍රධාන පන්දුවේ මේ තුරුම්පු දෙක විදියට ඉන්න ඇන්ඩර්සන් බෝඩ් යුගලය මේ තරගාවලියේ ඒතරම් බලපෑමක් නැති වෙයි කියලා දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරක් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙයි කියලා ආරංචි පළ වුණාට ඇන්ඩර්සන් නම් කියන්නේ මේ වගේ කතාවක්. අපි කණ්ඩායම එක එක තනතිරිවල විදිය බලලා තීරණය වෙයි. කොහොම වුණත් මම නම් හිතන්නේ බෝඩ් ටයි මටයි දෙන්නටම සෙල්ලම් කරන්න අවස්ථාවක් තියෙනවා. මොකද අපි දෙන්න විතරයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරලා අද්දකින් තියෙන පන්දුයවන්න ඉන්නේ. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.